Subaw dasanak magidaya bara sahodara sahodrini. Me alankaro dasana obata Jesus Christus wahansege balavanta namen aachara karana. Adu dasana devyan wahansege vachana. Apada Matthew puthi 4 veni parichchede. Palaveni padayen sadan karana deemeya. Ekala Jesus wahanse yakshya visin pariksha karanu labana pinisa. Atmyanan wahanse visin වනතරයට පමුණු ලැබුසේක. දයාබර දේව දරුවනේ අද උදැස්සන අපි දකිනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආත්මෙන් පිරි ආත්මයන් වහන්සේගේ මග පෙන්වීම ඇතුව යක්ෂයා විසින් පරීක්ෂා කරන්නට වනාන්තරයට පමුණුවන ලැබුණ විදිහ. අද උදෑසන අපි ඉගෙන ගන්න වැදගත්ම දේ මෙයයි. අපි ආත්මෙන් පිරුණම පරීක්ෂාවන් වලට මුහුණ දෙන්නේ නැහැ කියලා දෙවියන් වහන්සේගේ වචනේ ස්ථීර කරන්නේ නැහැ. නමුත් අපි ආත්මෙන් ඇවිදින්න පටන් ගත්තම අපේ මාක්ෂේ ක්‍රියාවන්ට ඒ වගේම ආශාවන් වලට අපි ඉඩ දෙන්නේ නැහැ. දයාබර දේව දරුවනේ අපි මැරෙන දවස දක්වා පරීක්ෂාවන් වලට මුහුණ දෙනවා. නමුත් ඒ පරීක්ෂාවන් අභිබවා යන්ට නම් අපි ශුද්ධාත්මයන් වහන්සේගේ මග පෙන්වීම ඇතුව ජීවත් වෙන්න අවශ්‍යයි. මක්නිසාද ශුද්ධාත්මයන් වහන්සේ අපේ ඇතුළාන්තෙන් අපිව තව තවත් ශක්තිමත් කරන්න පටන් ගත්තම දෙවියන් වහන්සේගේ වචනේ අපිව ධෛර්යවන්ත කරන්න පටන් ගත්තම ලෝකෙන් එන විවිධ අභියෝග හැලහැප්පීම් පරීක්ෂාවන් ඒ වගේම මානසික තෘෂ්ණාවන් අභිභවයන්ට අපිට ශක්තිය ලැබෙනවා. දවස්පතා අපි ශුද්ධාත්මයන් වහන්සේට අපිව මග පෙන්වන්නට ඉඩ දෙන්න අවශ්‍යයි. අපේ ආශාවන් ඇත්තකට දමා ස්වාමින් වහන්සේගේ අනුග්‍රහයෙන් අවධානමෙන් සිටින්න අවශ්‍යයි. මක්නිසාද අපේ සතුරාවන යක්ෂය කොයි වෙලාවේ අපිව ගිලින්න පුළුවන්ද කියා බලා සිටිනවා. එක මිනිසෙක් හිටියා. එයා හරි නපුරු මිනිසෙක්. එයාගේ පවුලේ බිරිඳත් දරුවනුත් ගැලවීම ලබා තිබුණා. නමුත් එයා දවස්පතා බීමත්කමටද විවිධ ඇබ්බැහිවීම් වලටද ලක්වෙච්ච වහල්ෙක් හැටියට ජීවත් වුණා. ඒ යක්ෂයාගේ බලපෑම කරුණුකොටගෙන එයාගේ පවුල මේ මිනිස්සයා කරුණුකොටගෙන විවිධ වද හිංසා වලට මුහුණ දුන්නා. එක දවසක් මේ පවුල සභා මෙහෙයකට ගිහිල්ලා ගෙදර ආපු මොහොතේ ඒගොල්ලන්ගේ පියා ඒගොල්ලෝ එනකන් රැකබලා සිටිනවා කියන එක දැනගෙන දොර ඇරියා. එදා ඒ මිනිස්සයා ඉදිරියේ රූපවාහිනිය තිබුණා. ඒ දිසාවේ බැලුවේ නැහැ. එයාගේ අරක්කු එයා ඉදිරියේ තිබුණා. ඒක බිව්වේ නැහැ. ඇයි කියලා දන්නවද දරුවනේ? හෘද ආබාධයක් කරුණු කොටගෙන ඒ මිනිස්සයා එදා රාත්‍රියේ මැරුණා. පාපය ඒ මිනිස්යව තවත් පාලනය කරන්න බැරි වුණා. පාපය එයාව තවත් වශීකරන්න බැරි වුණා. එයාට පාපය අභිභව යන්ට ශක්තිය තිබුණේ නැහැ. මාංශේ දෙවියන් වහන්සේව කවදාකවත් ප්‍රසන්න කරන්න බෑ. මක්නිසාද මාංශය පරාජය කරුණු කොටගෙන ගොඩ නැගිලා තිබෙන්නේ. කෙනෙක් දෙවියන් වහන්සේට අකීකරුව
ක්‍රියාකරන්න පටන් ගත්තම ඒකේ ඵල විපාක වලට මුහුණ දෙන්න වෙනවා. දයාබර දේව දරුවනේ මාංශේ කවදාක්වත් පුරුණුත්ථාපනය කරන්න බෑ. ඒකට කිසිම බලාපොරොත්තුවක් නැහැ. එනම් මාංශේ යටපත් කරන්ට නම් අපි ආත්මයන් වහන්සේට අපේ ජීවිතේ ඉඩ දෙන්න අවශ්‍යයි. ශුද්ධාත්මයන් වහන්සේ තුල අපි දවස්පතා යැපෙන්න පටන් ගත්තම අපේ මාංශේ කුරුසපත් කරලා ආත්මයන් වහන්සේ ගැන යන ස්ථානෙට අපට ජයග්‍රහණය කරහා යන්න පුළුවන්. අපි දැන් යාඥා කරමු. අබ්බා පියාණනේ ශුද්ධාත්මයන් වහන්සේට යටත්ව ඔබට කීකරුව ජීවත් වෙන්න මට ශක්තිය දෙන මැනව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් ආමෙන්. ශලෝම් මරණ.